සාමාන්‍යයෙන් ඕනම iPhone එක නිතර මතුවෙන්න පුළුවන් issues කිහිපයක් තමයි Apple logo එක stuck වීම, Apple logo එකේ boot loop වෙන එක, ඒ වගේම recovery mode එකේ stuck වෙන එක, ඒ වගේම Apple loading screen එක එන එක, iTunes issues වගේ දේවල් නිතරම මතුවෙන්න පුළුවන් common issues. මේවා fix කරන්න විවිධ softwares තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ AnyFix iOS system repair කියන software එක ගැන. මේ software එක iOS 17 වලට support කරන software එකක්. මේක සාමාන්‍යයෙන් top rated iOS system repair and recovery software එකක්. මේකෙදි අපිට gederadima iPhone එක සම්බන්ධ issues 150කට අධික ප්‍රමාණයක් ඉක්මනින්ම fix කරගන්න පුළුවන්කම තියෙනවා. data loss වීමක් වෙන්නේත් නැතුව. ඒ වගේම මේකේ free mode එකකින් වුණත් අපිට recovery mode එකට enter වීම හෝ exit වීම කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ iPhone එකේ iOS එක upgrade කිරීම හෝ downgrade කිරීමත් මේ AnyFix iOS system repair කියන software එකෙන් අපිට කරගන්න පුළුවන්. ඒත් එක්කම iPhone, iPad, iPod වගේ දේවල් password නැතුව reset කරගන්න එකත් මේ software එකෙන්ම කරගන්න පුළුවන්. ඊටත් අමතරව iTunes සම්බන්ධ errors issues 200කට වැඩි ප්‍රමාණයක් fix කරගන්නත් මේ AnyFix iOS system repair කියන software එක පාවිච්චි කරලා පුළුවන්. ඉතින් මේක Windows සහ Mac කියන දෙකටම support කරනවා. වාට තියෙන Windows PC එකක් නම් Windows අදාළ exe file එක මෙතනින් download කරගන්න පුළුවන්. ඉතින් මෙතන මෙයාලා කියලා තියෙනවා iOS, iPadOS, tvOS සම්බන්ධ ප්‍රශ්න 150කට අධික ප්‍රමාණයක් අපිට මේ software එක පාවිච්චි කරලා fix කරගන්න පුළුවන් කියලා. ඒ අතර disable screen, won't turn on, frozen screen, stuck on Apple logo, stuck in headphone mode, boot loop, touch screen not working, stuck in recovery mode, stuck in loading screen, battery drain වගේ issues කිහිපයකටම මේ AnyFix software එක හරහා අපිට solution ලබා දෙලා තියෙනවා. ඉතින් මේ software එක 3 system repair modes වලින් අපිට බලා ගන්න පුළුවන්. මේකේ ස්ටෑන්ඩඩ් රිපයර් තියෙනවා, ඇඩ්වාන්ස් රිපයර් තියෙනවා සහ අල්ටිමේට් රිපයර් ඔප්ෂන් එක තියෙනවා. ඉතින් මේ software එකේ easy simple step 3කින් අපිට මේක ඔපරේට් කරන්න පුළුවන්. මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේකේ මුලින්ම මේක අපි ලොන්ච් කරන්න ඕනේ. ඊට පස්සේ firmware package එක download කරලා start repair දෙන්නයි තියෙන්නේ. අපි දැන් මේක download කරලා install කරලා බලමු කොහොමද මේ software එක වැඩ කරන්නේ කියලා. මේ විදිහට අපිට download කරලා සාමාන්‍ය software එකක් විදිහටම අපේ PC එකට අපිට මේක install කරගන්න පුළුවන්. install වුණාට පස්සේ මේ වගේ screen එකක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. මේකේ අපිට උඩින්ම තියෙනවා enter exit recovery mode කියලා. ඊට පස්සේ upgrade downgrade iOS, reset device, iTunes repair, toolbox, ඒ වගේම system repair option එකත් මෙතන තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ system repair එකක් කරගන්න නම් අපි මෙතනින් repair now කියන එක click කරන්න ඕනේ. ඉතින් මේ toolbox එකට ගිහපුවාමත් අපිට තව අමතර tools කිහිපයක් මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය system repair එකක් කරගන්න නම් මෙතන repair now කියන එක අපි දෙන්න ඕනේ. එහෙනම් repair now දුන්නාම මෙතන screen එකේ පෙන්නනවා අපිට අවශ්‍ය කරන issues. එහෙම නැත්නම් අපේට මතුවෙන්න පුළුවන් issues ගැන මෙතනින් පෙන්නුම් කරනවා. ඉතින් එහෙම දුන්නාම මේ window එකේ අපිට පෙන්නනවා issues කිහිපයක්. ඒ issues අතරින් අපිට අදාළ issues වර්ගය තෝරලා මෙතනින් start now දෙන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනින් standard repair, advanced repair, ultimate repair ද කියන එක තෝරලා දෙන්න ඕනේ. අපි මෙතනින් මුලින්ම standard repair තෝරලා standard repair කියන option එක click කරමු. මෙහෙම දුන්නට පස්සේ අපේ iPhone එක මේ software එකෙන් detect කරගන්න නම් මේ screen එකේ පෙන්වන instruction අනුගමනය කරන්න ඕනේ. අපේ iPhone model එකට අදාළ instruction මෙතන පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ අපේ iPhone එක මේකෙන් detect කරගන්නවා. detect කරගෙන අපේ iPhone එකට අදාළ firmware package එක මේ විදිහට මෙතනින් download කරගන්න පුළුවන්. මේකට මේ software එක තියෙන PC එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ firmware එක download වෙනවා. download වෙලා ඉවරුණාට පස්සේ අපිට මෙතනින් standard repair කියන එක දෙන්න පුළුවන්. ඒක දුන්නහම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ phone එක repair වෙනවා. ටික වෙලාවක් මෙහෙම හිටියහම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ screen එකක් එනවා. repair completed screen එක ආවට පස්සේ අපිට මේ දැනගන්න පුළුවන් අපේ phone එකේ issue එක fix වෙලාද කියලා අපිට ඒක check කරලා බලන්න පුළුවන් phone එක on කරලා. ඉතින් ඔයාටත් මේ AnyFix iOS system repair කියන software එක ලබා ගන්න අවශ්‍ය නම් පළල description එකේ තියෙන link එකෙන් ගිහින් ඔයාට මේ software එක download කරගන්න පුළුවන්. check කරලා බලන්න අවශ්‍ය ඇයට පළල description එකේ තියෙන link එකෙන් ගිහින් මේක අරගෙන download කරලා check කරලා බලන්න පුළුවන්.